ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ තුන්වෙනි තරගයේ කාසිය වාසිය මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව ජයග්‍රහණය කළා. කාසිය වාසිය දිනාගත් ඉන්දියා නායක රෝහිත් ශර්මා කිව්වේ පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයවට තරමක් වැසිබර කාලගුණයක් තියෙන හින්දා මුලින් පන්දුවට පහර දීම හොඳ තීරණයක් කියලා. මොකද එයාලට ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකේ දැම්මොත් ඩක්වල් ලුයිස් න්‍යාය අනුවත් තරගේ ජයග්‍රහණය කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් බාබර් රසාම් පාකිස්තාන නායකයාත් කිව්වේ එයාලා කාසිය වාසිය දිනාගත්තා නම් එයාලත් මුලින් බැට් කරන්න තමයි හිටියේ කියලා. ලංකාවේ ගර්ල්ස් ලගේ ක්‍රෂ් එක විරාට් කෝලි අද මැච් එක ඇතුළේ ලකුණු 100කට වඩා ගැහුවොත් නම් අනිවාර්යෙන් අද ඉන්දියාව ජයග්‍රහණය කරනවා. විරාට් කෝලිගේ අවසාන එක් දිනෙන් 10 ගත්තොත් ඔහු ශතක 3ක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මේ අර්ධ ශතකයක් වාර්තා කරලා තියෙනවා. අපි දන්නවා කාලයක් විරාට් කෝලි ODI රෑන්කින් වල නම්බර් 1 බැට්ස්මන් හිටියා. හැබැයි මේ වෙනකොට අංක 9 ස්ථානයේ තමයි කෝලි ඉන්නේ. ඉන්දියානු කණ්ඩායමේ නායකයා රෝහිත් ශර්මාට අද ලොකු අභියෝගයක් තියෙනවා අද තරගේ ජයග්‍රහණය කරන්න. මොකද මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ අද තරගේ ඉන්දියාව ජයග්‍රහණය කරයි කියලා. රෝහිත් ශර්ම ගැන කතා කරද්දී අපි දන්නවා එක් දින ජාත්‍යන්තර තරඟ තුල ඉතාමත් ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ඉතින් රෝහිත් ශර්මාගේ නමට එක් දින ද්විත්ව ශතක 3ක් ලිවි තියෙනවා. රෝහිත් ශර්මාගේ බැටින් ඇවරේජ් එක ගත්තොත් එක් දින තරඟවල ලකුණු 49ක් විදිහට තමයි ඇවරේජ් එක සටහන් වෙන්නේ. ඒ වගේම ස්ට්‍රයික් රේට් එක 89ක් වගේ ඉහළ තැනක තියෙනවා එක් දින ක්‍රිකට් ගැන කතා කරද්දී. බොහෝ දුරට ඉන්දියානු කණ්ඩායමේ නායකයා රෝහිත් ශර්මාගේ නායකත්වයේ දරන අවසාන ආසියානු කුසලාන තරගාවලියත් වෙන්න පුළුවන් මේ 2023 තරගාවලිය. ඒ වගේම තමයි මනීෂා මේ පාර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර ලෝක කුසලානයේ රෝහිත් ශර්මා නායකත්වයේ දරන අවසාන තරගාවලිය වෙන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් ඉන්දියා කණ්ඩායම රෝහිත් ශර්මාට හොඳ නික්මයාමක් නායකත්වයේ හොඳ නික්මයාමක් ලබා දෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තරගාවලිය දෙකම ජයග්‍රහණය කරලා. ඒ වගේම ඉන්දියානු කණ්ඩායමේ උපනායකයා හර්දික් පාණ්ඩ්‍යා අද මැච් එක ඇතුළේ ලොකු ගේමක් දෙයි. මොකද බොහෝ දුරට ඊළඟ ඉන්දියානු කණ්ඩායමේ නායකයා වෙන්නේ හර්දික් පාණ්ඩ්‍යා. හර්දික් පාණ්ඩ්‍යා ගැන කතා කරද්දී අපි දන්නවා ඉන්දියා ක්‍රිකට් බලධාරීන් හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයේ හැකියාව පරීක්ෂා කරලා බැලුවා අන්තිමට පැවතිච්ච බටහිර ඉන්දියා කොදෙව් තරගාවලියේදී. ඒ වගේම හර්දික් පාණ්ඩ්‍යා IPL තරගාවලියේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය දරන ක්‍රීඩකයා. ඉතින් ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට ශූරතාවය දිනා දෙන්නත් හර්දික් පාණ්ඩ්‍යාට පුළුවන් වුණා. හර්දික් පාණ්ඩ්‍යා කියන්නේ තුන් ඉරියව්වෙම දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්. ඉතාමත් හොඳ ප්‍රවේගකාරී පන්දුවට පහර දෙන පිතිකරුවෙක්. ඒ වගේම ඉතාමත් වේගයෙන් පන්දු යවන පන්දු යවන්නෙක්. ඉතින් හර්දික් පාණ්ඩ්‍යා බොහෝ දුරට ඊළඟට ඉන්දියාවේ නායකයා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්දියානු කණ්ඩායමේ වර්තමානයේ ඉන්න හොඳම පන්දු යවන්නා ජස්ප්‍රීත් බුම්රා අද තරගය ඇතුලේ වැඩි කඩුලු සංඛ්‍යාවක් දවා ගන්න ලොකු ඉඩකඩක් තියෙනවා. අපි දන්නවා ජස්ප්‍රීත් බුම්රා ඉංජ වෙලා ඉඳලා අවුරුද්දකට පස්සේ තමයි ඉන්දියා කණ්ඩායමත් එක්ක නැවතත් එකතු වෙන්නේ. ඉතින් බුම්රාගේ ODI ස්ටැට්ස් අරන් බැලුවොත් තරග 72කදී කඩුලු 121ක් ලබාගෙන තියෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයන් අතර බුම්රා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඉන්දියාවේ යෝක කින් විදිහට. ඉතින් පාකිස්තාන පිතිකරුවන්ට අද අභියෝගයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් බුම්රා. එවනට රියල් යෝක කින් ඉන්නේ අපේ ලංකාවේ අපේ ලසිත් මාලිංග. මනිෂා කිව්වා වගේ රියල් යෝක කින් ඉන්නේ අපිට ලසිත් මාලිංග. ඉතින් බුම්රාටත් යෝකර දාන විදිය හරියටම කියලා දුන්නේ මාලිංග තමයි මුම්බයි ඉන්දියස් කණ්ඩායමේ දෙන්න එකට ප්ලේ කරන කාලේ. ඉතින් මේ ඉන්දියානු කණ්ඩායමට ලොකු අභියෝගයක් දෙන අද පාකිස්තානු කණ්ඩායම දක්ෂ ක්‍රීඩකයන් 11කගේ සංචිතයකින් නැවිලා ඉන්නවා. විශේෂයෙන්ම පාකිස්තානු කණ්ඩායමේ නායකයා බාබර් අසම් පහුගිය මැච් එකේ නැත්නම් පළවෙනි මැච් එකේ තමන්ගේ මව රටේදී සෙල්ලම් කළා ලකුණු 151ක සීමාවකට ගියා. බාබර් අසම් කියන්නේ පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ බිහි වෙච්ච සුපිරිම පිතිකරුවෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට එක් දින ශ්‍රේණිගත කිරීම වල අංක 1 පසු වෙන පිතිකරුවා බාබර් අසම් කියන්නේ. ගොඩක් කට්ටිය කියනවා විරාට් කෝලි තමයි බාබර් අසම්ට වඩා හොඳම පිතිකරුවා කියලා. හැබැයි ලංකාව තුල මතයක් තියෙන්නේ ප්‍රේක්ෂකයන් අතර බාබර් අසම් තමයි ඒ දෙදෙනා අතරින් හොඳම පිතිකරුවා කියලා. ඉතින් බාබර් අසම්යි මොහොමඩ් රිස්වානු එකතු වෙලා අද තරගය ඇතුලේ හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගත්තොත් වැඩි ඉඩකඩක් තියෙනවද පාකිස්තානයේ ජයග්‍රහණය කරන්න. මොහමඩ් රිස්වාන් ගැන කතා කරද්දී අපි දැක්ක කලින් නේපාලය සමග පැවතිච්ච තරගයේදී ලකුණු 44ක් ලබා ගත්තා. ඒ වගේම බාබර් අසම් සහ මොහමඩ් රිස්වාන්ගේ පාර්ට්නර්ෂිප් එක ගැන කතා කරද්දී අපි දන්නවා 2021 T20 ලෝක කුසලානයේ ඉන්දියාව සමග පැවතිච්ච තරගයේදී නොදැවී ලකුණු 152ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා බාබර් අසම්ට සහ මොහමඩ් රිස්වාන්ට. ඒ වගේම තමයි පාකිස්තානු කණ්ඩායමේ ඉෆ්ටිකාර් අහමඩ්. අපි දැක්ක කලින් තරගයේ ලකුණු 100ක් ගහලා පාකිස්තානු කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට අරගෙන ගියා. ඉෆ්තිකාර් අහමඩ් නේපාලයට එරෙහිව ලබා ගත්තේ තමන්ගේ මංගල එක් දින ශතකයේ. ඉෆ්තිකාර් අහමඩ් කියන්නේ ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ඉතින් පාකිස්තාන මැද පෙළ ශක්තිමත් කරන්න ඔවුන්ට අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙක් තමයි ඉෆ්තිකාර් අහමඩ් කියන්නේ. ඒ වගේම පාකිස්තානු කණ්ඩායමේ උපනායකයා ශදාබ් ඛාන් සුපිරි තුන්ගිරියව ක්‍රීඩකයෙක්. ඉතින් අද මැච් එකේ එයාගේ ටැලන්ට්ස් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ශදාබ් ඛාන් අපි දැක්ක කලින් තරගයේදී කඩලු 4ක් ලබා ගන්නවා. ඉතින් ශදාබ් ඛාන්ගේ පිතිකරන හැකියාව අද අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද ශදාබ් ඛාන් කියන්නේ පන්දු යැවීම වගේම පිතිකරන අංශයේ තිතාමත් හොඳින් දක්ෂතා පෙන්නලා තියෙන ක්‍රීඩකයෙක්. ඉන්දියාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන්නේ 17 වෙනි ආසියානු කුසලාන තරගය.
ඉතින් මීට පෙර පැවතිච්ච තරඟ 16න් තරඟ 9න් ඉන්දියාව ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම පාකිස්තානයේ තරඟ 6ක් ජයග්‍රහණය කරලා තියෙනවා. එක තරඟයක් ජයපරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා. ආසියානු කුසලාන තරඟා වෙලිගත්තුතින් ඉන්දියාව මේ වෙනකොට ජයග්‍රහණ 7ක් වාර්තා කරලා තියෙනවා. හැබැයි පාකිස්තානයේ ජයග්‍රහණ 2යි වාර්තා කරලා තියෙනවා. අද පාකිස්තානය සමග පැවැත්වෙන්නේ ඉන්දියාව මෙවර ආසියානු කුසලානයේ සහභාගී වෙන පළවෙනි තරඟය. හැබැයි පාකිස්තානය නම් අද ඇවිල්ලා ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. තමන්ගේ රටේදී පැවැත්වෙච්ච පළවෙනි තරඟය ජයග්‍රහණය කරලා. අද තරඟයට පාකිස්තානය එන්නේ එක් දින ශ්‍රේණිගත කිරීමවල අංක 1 පසුවන කණ්ඩායම් විදිහට ඉතාමත් ජයග්‍රාහී මානසිකත්වයකින්. හැබැයි ඉන්දියාව මේ වෙනකොට ඉන්නේ ICC එක් දින ශ්‍රේණිගත කිරීමවල 3 වෙනි ස්ථානයේ. ඉතින් මනිෂා ඉන්දියාව සහ පාකිස්තානය අතර කොතරම් දේශපාලනික මත ගැටුම් තිබුණත් අපි දැක්ක ඊයේ කණ්ඩායම් දෙකම පුහුණු වීමවල නිරත වන අතරතුර දෙපිළේම ක්‍රීඩකයන් ඉතා සුහදව වචන හුවමාරු කරගනිමින් ඉතාමත් සතුටින් තමන්ගේ පුහුණු වීම පැවති කාලය ඉතාමත් සතුටින් ගත කරනවා. කොහොමනම් මම නම් හිතන අද තරගයේ ජයග්‍රහණය කරන්නේ ඉන්දියාව කියලා. මම නම් හිතන්නේ අද අපිට සම්පූර්ණ තරගයක් බලා ගන්න පුළුවන් වුණොත් පාකිස්තානය අනිවාර්යෙන් අද තරගයේ ජයග්‍රහණය කරනවා. ඉතින් අද තරඟයේ ඇතුළුව තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු වලට ලබා ගන්න පුළුවන් අපගේ හරි ටීවී, ලහිරු මුදලිගේ, ඒ වගේම ටීවී ලංකා කියන Facebook, YouTube සහ TikTok accounts වලින්. ඊට අමතරව www.haritv.lk website එකෙනුත් ඔයාලට මෙම තරඟාවලිය පිළිබඳ සියලුම තොරතුරු ලබා ගන්න පුළුවන්. We Hari TV Media Network hope to bring you all the details of every match of the tournament from our Hari TV Media Network in cooperation with Hari TV, TV Lanka and Lahir Mudalige Facebook, TikTok and YouTube platforms. Also, you can visit our website www.haritv.lk for more information.